අයිබෝවන් සීලු දිනාටම දවසේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොළඹ කොටස්වල ඉඳ පොලේ තියෙන රෝහල් වලින් හොස්පිටල් සේස්ත්‍රේ නැත්නම් හෙල්ත් ඇන් කෙයා සිස්ටම් එකේ තියෙන සෙක්ටර් එකේ තියෙන කම්පැනි වලින් රිලේටිව් කම්පෙයා එකක් කරලා අන්ඩර්වැලියු PE සහ PBV රේෂියෝත් එක්ක අන්ඩර්වැලියු තත්ත්වයේ තියෙන සමාගම් ගැන හොයන්නයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට මුලින්ම කියන්න තියෙන දේ තමයි මේ වීඩියෝ එක හදන්නේ බයි ඇන්ඩ් සෙල් හරි හෝල්ඩ් කරන්න රෙකමෙන්ඩේෂන් එකක් විදියට නෙමෙයි. ඕගොල්ලෝ දැනුමක් ලබා දෙන්න පමණයි. එතකොට ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ හෝම්වර්ක් ටික කරලා මේ දේ කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මම මුලින්ම මේ ඩීටේල්ස් ටික ගත්තේ කොහොමද කියලා පැහැදිලි කරන්න ඕගලන්ට මේ තියෙන CSE app එක CSE වෙබ්සයිට් එක. එතකොට CSE ෆෝන් එකෙන් උනත් යන්න පුළුවන්. ඕගලන්ට ගිහිල්ලා ඉවරලා මේකේ මාකට් කියන එක ක්ලික් කරන්න. මාකට් එක ක්ලික් කරාම මේ විදියට තියෙනවා සෙග්මන්ට් කීපයක්. ඒකේ මේ පබ්ලිකේෂන් කියන කොටස. මෙන්න මේ පබ්ලිකේෂන් කියන කොටසේ CSE ඩේලි කියන විස්තරයට යන්න. ඊට පස්සේ ඔයගලන්ට දෛනිකව ලැබෙනවා ඒවල තියෙන තොරතුරු ටික. එතකොට දෛනිකව ලැබෙන මේ තොරතුරු වලින් ඒක අදාළ ෆයිල් එක ඩවුන්ලෝඩ් කියලා ක්ලික් කරාට පස්සේ ඔයගලන්ට මේ වගේ PDF එකක් එනවා. එතකොට මේ PDF එකේ දෛනිකව සිද්ධ වෙන්න આવු විස්තර සියල්ල මන්තරගත වෙනවා. අපි මේවා ගැන කලින් කතා කරලා තියෙනවා. ඉතින් ඒ නිසා වැඩි දෙයක් කතා නොකරම මම ඉස්සරහට යනවා. ගියාම ඔයගලන්ට හම්බෙනවා මෙන්න මේ රෝස පැහැති කාණ්ඩයක්. ඒ කියන්නේ ගිග්ස් වලින් අපි කතා කරොත් එහෙම සෙක්ටර් බයි සෙක්ටර් මේගේ විස්තර දාලා තියෙනවා. අන්න ඒකේ ඔටෝමොබයිල්, කැපිටල් ගුඩ්ස්, ඊළඟට කොමර්ෂල් සර්විසස්, කන්සියුමර්, ඊළඟට ඒකේ ඊට පස්සේ ඩිවර්සිෆයි ෆිනෑන්සියල්, ඊළඟට ගත්තොත් එම් ෆුඩ් ඇන් ස්ටේබල්. ওই විදිහට පල්ලෙහාට ගියාට පස්සේ අපිට ඕන එක තියෙනවා. ඒ තමයි හෙල්ත් කෙයා ඉක්විප්මන්ට් ඇන්ඩ් සර්විසස් කියන මෙන්න මේ කොටස. නමුත් දැන් මෙන්න මේ කොටසේ ඔයගලන්ට පේනවා ඇති ආසිරි ආසිරි සර්ජිකල් ඩර්ජන්ස් එක, ඊළඟට මිලර්ස් එක, ලංකා හොස්පිටල් ඊ චැනලින් සිංහ නවලෝක. මෙන්න මේ වලින් ඔගොලු දන්නවා සාමාන්‍යයෙන් අපි කිව්වොත් එහෙම ඊ චැනලින් වගේ එකක්. මේ ඊ චැනලින් වගේ එකක් හොස්පිටල් කාණ්ඩයට අයිති වෙන්නේ නැහැනි. එක සර්විස් එකක්. එතකොට මේක හෙල්ත් කියා සෙග්මන්ට් එකට අයිති වෙනාට නමුත් අර හොස්පිටල් කියන එකනේ අද දවසේ කතා කරන්නේ. ඒ නිසා මම ඒ වගේ සමාගම් ගත්තේ නැහැ. එතකොට ගත්ත සමාගම් ටික තමයි මේ තියෙන්නේ. මොකද මම ඒක කිව්වේ ඔයගලන්ට පේනවා ඇති මෙතනින් උනත් මේ අදාළ සමාගම් වල විස්තර ටික ගන්න පුළුවන්. නමුත් මේකේ අපි තෝරගන්නේ හොස්පිටල් කියන කොටස පමණයි. මේකට අදවසේදී අන්තර්ගත කරලා තියෙනවා. එතකොට මගේ එකට ෆිල්ටර් වෙලා එනවා ආසිරි සර්ජිකල් හොස්පිටල්, ආසිරි හෝල්ඩින් එක, ලංකා හොස්පිටල් එක, නවලෝක හොස්පිටල් එක, සිලෝන් හොස්පිටල් සහ සිංහ හොස්පිටල් කියන මේ රෝහල් 6 කියන එක මගෙට පිරිලා එනවා, ෆිල්ටර් වෙලා එනවා. එහෙනම් අද දවසේ අපි වීඩියෝ එකට යමු. කතා කරමු කොහොමද මම මේක හැදුවේ කියලා. මුලින්ම කියන්නම් මේක අදලා තියෙන්නේ රිලේටිව් කම්පෙයා එකක් විදිහට. අන්ඩර්වැලියු තත්ත්වයේ තියෙන සමාගමක් හොයාගන්න සෙක්ටර් එකේ පමණක්. හරි. එතකොට එතනදී කම්පැනි නේම් එක දාගත්තා, සිම්බල් එක, ට්‍රේඩඩ් ප්‍රයිස් එක විදිහට තියෙන අද දවස් 16 වෙනිදා, අද පස්සෙනි මාසේ 16. ඉතින් ඔයගලන්ට ඊයේ දවස් ඊයේ රාත්‍රියේ තමයි මම මේක හැදුවේ. එතකොට ඊයේ නිවුස් එකත් එක තමයි මේ ටිකේ එන්නේ. එතකොට 31 ගත්තොත් මේ 31 ඩිසెంబර් කියලා දාලා තින්නේ. මේ තියෙන්නේ අදාළ කාර්තු 4. ඒ කාර්තු 4ෙන් මේ වෙනකොට මේ 2022 ඩිසెంబර් රිපෝට් එක 90 තමයි මේ දාලා තින්නේ. ඊළඟට 2022 සැප්තැම්බර් රිපෝට් එක, ඊළඟ 2022 ජූනි, 2021 මාර්තු. නමුත් ඔයගලන්ට පේනවා ඇති මෙතන මම තද කළු කොළපාට දාලා තිනවා. මේ තද කොළපාටින් දාලා තියෙන්නේ ලංකා හොස්පිටල් එකේ 2023ට අදාළ මාර්තු වල කාර්තු රිපෝට් එකක් නිකුත් වුණා. නිකුත් වෙලා මේ තොරතුරු තමයි දාලා තියෙන්නේ. ඒ අනිත් දේවල් ටික මම normal කලර් වලින් දැම්මට මේක තද පාටින් දක්වලා තියෙන්නේ. ඒකයි. ඊළඟට ගත්තොත් එහෙම දැන් ඔයගලන්ට ප්‍රශ්නයක් කියනවා නම් මේකේ කොහොමද කාර්තු වල EPS එක. මේ හැම එකෙම තියෙන්නේ මේ මුලින්ම තියෙන EPS එක. මේ තියෙන්නේ දෙසැම්බර් 31 වෙනිදා වෙද්දී EPS එක, සැප්තැම්බර් 30 වෙද්දී ඔහොමම EPS එක. මේ EPS හොයාගන්න පුළුවන් ඉතාමත් සරලව. ඔයගලන්ට ගියාට පස්සේ දැන් උදාහරණයක් විදිහට අපි ගම්කෝ එක්තරා හොස්පිටල් එකක්, අපි ගම්කෝ සිලෝන් හොස්පිටල් එක ගමු. එතකොට සිලෝන් හොස්පිටල් එකට ගිහිල්ලා මෙන්න මේකේ ෆිනෑන්සියල් කියන කොටස ක්ලික් කරනවා. ගිහිල්ලා ක්වාටරි රිපෝර්ට්ස් කියන එක ක්ලික් කරනවා. ක්ලික් කරලා ඉවරලා මේකෙන් අදාළ ක්වාටරේකට අදාළ කාර්තුවට අදාළ විස්තර ටික ඉන්කම් ෂීට් එකෙන් ගන්න පුළුවන්. ඉතින් මම මේවා ගැන කලින් කතා කරලා තියෙන හින්දා මේ වීඩියෝ එකට එන්න කවුරු හරි අලුතෙන් බලනවා නම් හෙල්ප් එකක් වෙන්න තමයි මම මේ මතක් කරලා දුන්නේ. ඊළඟට මේ TTM කියන්නේ 12 month trailing EPS එක තමයි මම මෙතනට අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ මාස 12දී EPS එක තමයි අරන් තියෙන්නේ. එතකොට මේ සමහර තැන්වලදී අසමාන වෙන්න පුළුවන් හින්දා තමයි මම මේ 12 trailing month
EPS එක ගත්තේ මොකද උදාහරණයක් විදිහට මේ සමානගම් වල මේ සිලෝ මේ ද ලංකා හොස්පිටල් එකේදී පමණයි මාර්තු report එක ඇවිල්ලා තියෙන අනිත් ඒවල December report එක ඇවිල්ලා තියෙන හින්දා මම ඒක අදන් report එක ඇවිල්ලා නැත්නම් last month එකේ අදාළ කාර්තුවට අදාළ EPS එක තමයි add කරලා තියෙන්නේ මම හිතනවා තේරෙනවා ඇති කියලා මීට කලින් අපි ඒවා කතා කරපු ඉන්නා එතකොට ඒකේ 12 month period එකේ EPS එක මම මෙහෙම අරගෙන තියෙනවා ඊට පස්සේ තියෙනවා PE ratio එක මේ PE ratio එක කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා price එක current market price එක අදාළ EPS එකෙන් divide කරාට පස්සේ හම්බ වෙන ratio එක PE ratio එක මේ ගැන වෙනම කතා කරමු හොඳ විස්තරයක් කලින් කතා කරලා තියෙනවා නමුත් අංග සම්පූර්ණ වීඩියෝ එකක් පස්සේ කතා කරමු ඊළඟ net asset ගැන කතා කරොත් එහෙම asset ප්‍රමාණය අදාළ outstanding කරලා තියෙන share ප්‍රමාණයෙන් divide කරාට පස්සේ මෙන්න මේ වගේ net asset එකක් එනවා මේවා අපිට calculate කරන්න අවශ්‍ය නැහැ මොකද අපි දන්නවා net asset ප්‍රමාණය අපිට කෙලින්ම තියෙනවා අදාළ අපේ සමාගමේ කාර්තු නිවේදන හරි annual report වලට ගියාට පස්සේ balance sheet එකේ තියෙනවා සමහර වෙලාවට බැලන්ස් ෂීට් එකේ නැත්තම් අපි පල්ලෙහාට ගියාට පස්සේ ඒකේ සඳහන් වෙනවා net asset එක කොච්චරද කියන එක. එතකොට ඒ දෙකෙන් එකකට දැන් මෙන්න මෙතන තියෙන්නේ net asset එක මෙතන තියෙන්නේ. අදාළ මේ අපේ ඉස්සෙල්ලා මම බලපු ලංකා එකේ. එහෙම නැත්තම් ගොලන්න පුළුවන් net asset එක මෙන්න මෙතන බැලන්ස් ෂීට් එක යටින් ගොඩාක් සමාගම් වල දකින්න ලැබෙනවා. අපි දන්නවා income statement එකයි balance sheet එකයි cash flow තුනක් තියෙනවා. එකෙන් balance sheet එක කියන එකට ගියාට පස්සේ ඕගොල්ලන්ට ඒක යටින් as කියන කොටස් වලට යටින් ඔයා ගන්නට පුළුවන් මෙන්න මේ යටින් දක්වනවා මෙන්න මෙහෙමයි කියලා balance sheet එකේ right balance sheet එකේ තමයි ඒක දක්වන්නේ හරි ඔය ටික තමයි උතරින් පැහැදිලි කරන්න තියෙන්නේ ඉතින් එහාට අපි report එකට ගියොත් එමු ටග් ගාලා ඊළඟට මේකේ PBV කියලා කියන්නේ net asset එක බෙදලා තියෙනවා price එක බෙදලා තියෙනවා net asset එකෙන් ඒක එතකොට PBV හැත් price to book value එක මේ ආකාරයෙන් ලැබෙනවා මේ තියෙන්නේ අදාළ කම්පැනි outstanding කරපු shares ප්‍රමාණය ඊළඟට public percentage එක 20 top 20 percentage එක දක්වලා තියෙනවා. එතනින් එහාට ටිකක් එහාට ගියොත් තමයි මේ තියෙන්නේ total earning එක. ඒතකොට total earning හැදිලා තියෙන්නේ අදාළ කම්පැනියේ සමස්ත මේ earning ප්‍රමාණය. මෙන්න මේ earning ප්‍රමාණය වැඩි කරලා තියෙනවා outstanding කරලා තියෙන shares ප්‍රමාණය. එතකොට total earning එනවා. Total capital එක හැදිලා තියෙන්නේ අදාළ shares ප්‍රමාණය current market price එකෙන් වැඩි කරාට පස්සේ අදාළ total capital එක එනවා අදාළ company. Total book value එකත් එහෙමයි ඒ අදාළ shares ප්‍රමාණය වැඩි කරලා තියෙනවා එතනින් එහාට තියෙන මේගේ net asset වලින්. එතකොට ඒකත් ඔන්න total book value එක ලැබිලා තියෙනවා. ඊළඟට ඔය දේ හැම company එකකටම සිද්ධ කළා. Right මම මේ පොදුවේ කියන්නේ system එක හදපු හැටි. ඊට පස්සේ මේ හැම දෙයක්ම මම පොදුවේ මේ අදාළ සමාගම් වලට සිද්ධ කළා. එතකොට පේනවා ඇති 12 trailing month period එකේ වැඩිම සඳහනක් වෙන්නේ මෙන්න මේකේ TTM එක වැඩිම ඉන්නේ සිලෝන් හොස්පිටල් එකේ තමයි earning එක EPS එක එනවා 21.1ක EPS එකක් වාර්තා වෙනවා ඉතින් ওই විදිහට හැදුවට පස්සේ අදාළ ඩේටාස් ටික අරගෙන PE ratio එකත් අපිට calculate කරන්න පුළුවන් ඊට පස්සේ දැන් මේ ගත්ත ඩේටා වලින් මම මොකද ඊට පස්සේ කරන්නේ මට ඕනේනේ මාකට් එකේම නැත්නම් හොස්පිටල් සෙක්ටර් එකේම ඉන්ඩස්ට්‍රියල් වශයෙන් ප්‍රයිස් එකක් හදාගන්න මොකද ඒකට අනුවනේ අපි දැන් මේ කම්පයා කරන්නේ අන්න ඒ නිසා මම මොකද කළේ මම කරපු දේ තමයි මේකේ ටෝටල් ෂෙයාර්ස් ටික මම කැල්කියුලේට් කරනවා ඒ කියන්නේ මේ ටික අරගෙන මම ටෝටල් එක ලබා ගන්නවා මෙන්න මෙතනට ඒ ටෝටල් එක එනවා ඊට පස්සේ මේ තියෙන ටෝටල් ඈර්නින් ප්‍රමාණය මේ තියෙන ටෝටල් ඈර්නින් කියන්නේ හැම කම්පැනියක්ම අදාළ සමාගම අදාළ වර්ෂයේදී නිකුත් කරපු කොටස් එක්ක TTM එක වැඩි කරාට පස්සේ ලැබෙන total earning ටික මම සියල්ලම එකතු කරනවා මෙන්න මෙතනට. එකතු කරගත්තට පස්සේ මේ outstanding කරලා තියෙන shares ප්‍රමාණයෙන් බෙදුවම අපිට එනවා 1.18. ඒක තමයි මේ sector එකක් විදිහට මේ සියලුම hospital වල කොටස් වල මිල ගත්තොත් එහෙම TTM එක විදිහට එන 1.18. ඊළඟට ගත්තොත් එහෙම total capital එකිනුත් මම ඒ විදිහටම ගත්තා total capital එක එකතු කරලා අදාළ shares ප්‍රමාණයෙන් බෙදුවට පස්සේ current market price එකක් අපිට sector එකට එනවා 18.14 කා ගියා. ඊට පස්සේ book value එකත් එහෙමයි total ටික එකතු කරලා මෙතන තියෙන outstanding shares ප්‍රමාණයෙන් ගත්තම 12.17 කා ගයක් එනවා. මම ඒ ටික තමයි මෙතනට add කළේ. හරි. දැන් එතකොට ඕගලන්ට පේනවා ඇති industry එකේ නැත්නම් sector එකේ 18.14. DDM එක sector එකේ 1.1 PE එක 15.34 ඔය විදිහට තියෙන ටිකත් එක්ක අපි යමු PER එක relative කරලා බලන්න right මේ තියෙන ඔයගලන්ට පේනවා ඇති PER ratio එක මේ PER ratio එකේ ඔයගලන්ට පේනවා ඇති industry එකේ නැත්නම් hospital sector එකේ 15.37 තමයි තියෙන්නේ
ඒක PE එක. ඒකට සාපේක්ෂව ලංකා හොස්පිටල්, ආසිරි හොස්පිටල්, ඊළඟට ආසිරි සර්ජිකල්, ඊළඟට සිලෝන් හොස්පිටල් මේ සියල්ලම PE එක සෙක්ටර් එකට අනුව අඩුයි. මම මෙතනට ඇඩ් කරන්නේ නැහැ තවත් හොස්පිටල් දෙකක්. මොකද ඒ ඇඩ් කරන්නේ නැත්තේ නවලෝක හොස්පිටල් එකයි සිංහ එකයි. මොකද හේතුව නවලෝක එකේ බැලුවොත් එම PE රේෂියෝ එකත් එක්ක ඍණ අගයක් තියෙන. මොකද නවලෝක එකේ අවසාන මාස අකාර්තු හතරෙම ඍණ අගයන් වාර්තා වෙන හින්දා TTM එකත් ඍණ වෙලා තිනවා, PE එකත් ඍණ වෙලා තිනවා. දෙවෙනි කාරණය තමයි සිංහ. දෙවෙනි හොස්පිටල් එක සිංහ. මොකද සිංහ එකෙත් earning අඩු නිසා, earning අඩු නිසා මේකේ PE රේෂියෝ එක ඉතා විශාල අගයක් එනවා. සිංහ එක අපි මෙතනට ඇඩ් කරොත් එහෙම විශාල ප්‍රස්ථාරයක් හැදෙනවා මිසක් මේක අපිට පැහැදිලිව බලා ගන්න බැරි වෙනවා. මොකද අපි අන්ඩර් වැලියුම් PE එකෙන් අන්ඩර් වැලියු හොයන හින්දා අපිට එතකොට ඒක බාධාවක් වෙන හින්දා ඒ දෙක අයින් කරලා මෙන්න ඉන්නවා PE රේෂියෝ එකට 90. ඒකට 90 අන්ඩර් වැලියු ටික සෙක්ටර් එකේදී මොනවද? ලංකා හොස්පිටල්, ආසිරි හොස්පිටල්, ඊළඟට සර්ජිකල් සහ සිලෝන් කියන හතර දෙනා එන්නේ. ඒකෙනුත් සිලෝන් හොස්පිටල් එක තමයි PE රේෂියෝ එක අඩුම තියෙන්නේ, අඩුවෙන් තියෙනවා කියන අපි දන්නවා. ඒර්නින්ස් වැඩි, ගෙවන ප්‍රයිස් එකට වඩා වැඩියෙන් තියෙනට වඩා. හරි, ඕක අපි කම්පයා කරගත්තොත් එහෙම PE රේෂියෝ එකට කම්පයා කරොත් මේ පේනවා ඇති ලංකා හොස්පිටල් එකේ ඒර්නින්, සිලෝන් හොස්පිටල් ඒර්නින් එක 12 මන්ත් එක. ඊට පස්සේ ඉන්ඩස්ට්‍රියල් PE එක මේ තියෙන්නේ. අපිට පුළුවන් එතකොට PE එක යොදවලා ප්‍රයිස් එක ජෙනරේට් කරන්න. කොහොමද කරලා තියෙන්නේ? 7.16 මේකෙන් වැඩි කරාම මෙන්න මාකට් එකේ ප්‍රයිස් එකක් අපිට එනවා. මේ අදාළ එක එක දේවල් ඒ විදිහට වැඩි කරාම අදාළ මාකට් එකේ ප්‍රයිස් එකක් එනවා. ඒ ප්‍රයිස් එක අනුව ඕගොල්ලන්ට පොඩ්ඩක් හොඳට බලන්න පුළුවන්. ඒ අදාළ ප්‍රයිස් එක අනුව ඕගොල්ලන්ට පේනවා ඇති මේ පැත්තෙන් තියෙනවා කරන්ට් මාකට් ප්‍රයිස් එක. එතකොට ලංකා හොස්පිටල් එකේ 102ට කරන්ට් මාකට් ප්‍රයිස් එක තියෙද්දි වැලියු එක පෙන්වනවා PE එකට 90 110යි කියලා. ඊළඟට 129ට තියෙන එක 324ක මේක PE එකක් පෙන්වනවා. හැබැයි මතක තියාගන්න PE එක විතරක් ප්‍රමාණවත් නෑ අපේ තොරතුරු වලට. අපි මොකද කරන්නේ? PBV එකත් මේකට හෙල්ප් කරගන්නවා. PBV එක හෙල්ප් කරගත්තොත් ඔයගලන් පේනවා ඇති අර විදියමයි ලොකු වෙන හින්දා වීඩියෝ එක විස්තරාත්මක වෙන හින්දා මම අර විදියම භාවිතා කරපු හැටි කෙටියෙන් කියන ඉන්ඩස්ට්‍රියල් PBV එක මං හෙව්වා අර විදියටම. එතකොට මෙතන හොයාගත්ත ඉන්ඩස්ට්‍රියල් PBV එක 1.49 මෙතනට ඇඩ් කරලා මේ තොරතුරු ටික ඇඩ් කරාම මේ කළු පාටින් තියෙන්නේ ඉන්ඩස්ට්‍රියල් PBV එක. ඒකට අනුව ඔයගලන්ට පේනවා ඇති මේ සමාගම් තුන මොනවාද? සිලෝන් එක, නවලෝක එක, ආසිරි සර්ජිකල් හොස්පිටල් එක කියන තුන තමයි ඉන්ඩස්ට්‍රියල් PBV එකට යටි අඩුවෙන් තියෙන්නේ. එතකොට මේ තුන් දෙනා සිලෝන් එක, නවලෝක සහ ආසිරි එක තමයි PBV එකට අනුව රිලේටිව් කරගන්න වෙන්නේ. එතකොට ඉන්ඩස්ට්‍රියල් PBV එකට අනුව බැලුවොත් එම මෙන්න ඒගොල්ලන්ගේ ප්‍රයිසස් ටික තියෙනවා. දැන් මොකද කරන්නේ? මේ PBV එකට අනුව 14.71 සර්ජිකල් එක, ආසිරි හොස්පිටල් එක 18යි, ලංකා හොස්පිටල් එක 77යි, සිලෝන් එක 335යි. අර නවලෝකයි සිංහයි මම මෙතන ඇඩ් කරේ නැහැත්තේ අර කතන්දරේ මම කලින් කියපු කතන්දරේ හින්දා. දැන් PBV එකට රිලේටිව්ලු මේ තියෙන්නේ, මේ තියෙන්නේ PE එකට රිලේටිව්ලු මේ තියෙන්නේ. එතකොට මේ දෙකේම ඇවරේජ් ප්‍රයිස් එකක් මම මෙතනින් අරගත්තා. අරගත්තට පස්සේ කරන්ට් මාකට් ප්‍රයිස් එකත් එක්ක බලද්දී චේන්ජ් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මාකට් එකේ සෙක්ටර් එකේ PBV සහ PE එක්ක බලද්දී ලොකු ගේන් එකක් තියෙන්නේ, ලොකු චේන්ජ් එකක් වෙන්න පුළුවන් කියලා හිතන්න පුළුවන්. සිලෝන් හොස්පිටල් එක තමයි ඒක තමයි මට අවසන් මේකේ නිගමනයට ආවේ. මම ඒක මේ විදිහට හයිලයිට් කරන්න. මොකද කරන්ට් මාකට් ප්‍රයිස් එක 129ක් තියෙන්නේ හින්දා. නමුත් ඒකම පැහැදිලි සාධකයක් වෙන්නේ නැහැ කියන එක මතක තියාගන්න. මාකට් එකේදී අපි වෙනත් රේෂියෝස් ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. කිසිම වෙලාවක බයි කරන්න, හෝල් කරන්න, සෙල් කරන්න යන්න එපා. මේ මම පෙන්නපු හයිලයිට් කරලා තියෙන විශේෂයෙන් කතා කරන කම්පැනි කිසිවක් බයි කරන්න එපා. ඔයගොල්ලෝ හොඳට හිතන්න, ඔයගොල්ලෝ ගන්නව නම් ඒකේ වැලියු එක ගැන කල්පනාවෙන් හිතන්න, ඒ අනිත් පැතිත් බලන්න. මම මේ පෙන්නන්නේ එක රිලේටිව් මෙතඩ් එකක් විතරයි. අනිත් කරුණු කාරණා ගණනාවක් තියෙනවා. මම මේක කියද්දි කාරණා තුනක් මම මෙතනදී මතක් කරලා දෙනවා. නම්බර් 1, අපි මේ ගත්තේ රිලේටිව් කම්පෙයර් එකක් ගත්තේ. එතකොට රිලේටිව් කම්පෙයර් එක අනුව අපි ගන්නකොට එක දෙයක් තියෙනවා රිලේටිව් කියන්නේ සාපේක්ෂවනේ. අපිට අනිකුත් සාධක අමතක කරනවා මේ රිලේටිව් එක ගණිද්දී. නමුත් ඔබ ඉන්වෙස්ට් කරනකොට එහෙම අනිත් සාධක අමතක කරලා ඉන්වෙස්ට් කරන්න බෑ. ඒක ලොස්ට් එකකට හේතුවක් වෙනවා. නම්බර් 2, මේකදී අපි ගන්නේ TTM එක. ඒ කියන්නේ අපි 12 මන්ත් ට්‍රේලින් කාර්තුවලදී එන EPS එක. නමුත් සමහර කම්පැනි තියෙනවා, සමහර ඕගොල්ලෝ දන්න ප්ලාන්ටේෂන් වගේ ෆැක්ට් සෙක්ටර් එකදී අපි දකිනවා
ඒ කාර්තුවලදී ලැබෙන ඉන්කම් එක වැඩි. ඒ කාර්තුව කලින් කාර්තුවලට වඩා වැඩි. මොකද ඒකේ රේනින් සීසන් එකයි ළඟට කල්ටිවේට් කරන කාලේ ඒ වගේ දේවල් එක්ක කාර්තුව වෙනස් වෙනවා. අන්න එතකොට අපි මේ ගන්න 12 time trailing period month එක පොඩි effect එකක් වෙන්න පුළුවන් ලොකු change එකක් වෙන්න පුළුවන් ඒ ගන්න කාර්තුවලදී වෙනස් ප්‍රතිඵල එද්දී. ඒකටම තමයි society එකේ නැත්නම් සමාජීය වශයෙන් සහ ආර්ථික වශයෙන් සිදුවෙන වෙනස්කනුත් මේකට බලපාන්න පුළුවන්. පොඩි උදාහරණයක් කිව්වොත් ගිය අවුරුද්දේ තිබුණු කතන්දරේ නෙමෙයිනේ දැන් ආර්ථිකයේ දැන් වර්තමාන අන්න ඒ වගේ කතන්දරයක් මම මෙතනට ගන්න. ඒ හින්දා ඒකට අනුව වෙනස් වීම සිද්ධ වෙන්න පුළුවන්. Number 3 අපි මේකෙදි මූලිකව මතක් කරගන්න ඕන දේ තමයි මේ කතන්දර මොනවා කිව්වත් අපි මේ මං හදද්දි මේ ඇඩ් කරපු එක ඉලක්කමක් වෙනස් වුණොත් කතන්දරේ වෙනස් වෙනවා. සෑහෙන වෙලාවක් ගත වෙනවා මේකක් හදාගන්න විහිළු නෙමේ. ඒද මං හිතන ඕගොල්ලොත් හදාගත්තොත් මේ කතන්දරේ මාරම වැදගත් වේවි. සෑහෙන වෙලාවක් ගත වුණත් ඩීටේල්ස් ටික ට්‍රස්ට් වෙන්න ඕනේ. දාන තොරතුරු ටික සත්‍ය වෙන්න ඕනේ. මොකද ඉලක්කම් කීපයක් හරි එහාට මෙහාට වෙලා බැරි වෙලාවකින් හරි බටන් එකක් එබුනොත් එහෙම දන්නව වෙන දේ මෙතන නම්බර්ස් වෙනස් වෙනවා. නම්බර්ස් වෙනස් වුණොත් මේ තියෙන අගයන් සියල්ල වෙනස් වෙනවා. අන්න ඒ නිසා මේක අවබෝධ කරගමු. ඒත් එකම ෆයිනලි මම පෙන්වන්න දෙයක් තියෙනවා. මේ තියෙන 2022 අදාළ හොස්පිටල් ටික. මම ගිතාවට ගත්තේ ඔයගලට පොඩ්ඩක් බැලුවොත් ඒ. 2022 මාර්තු මාස වෙනකොට ආසිරි සර්ජිකල් එක ට්‍රේඩ් වෙන්නේ රුපියල් 22ට. දැන් රුපියල් 12ට. ආසිරි හොස්පිටල් එක 54ට ට්‍රේඩ් වුණා. දැන් වෙන්නේ 23ට. ලංකා හොස්පිටල් එක 60ට ට්‍රේඩ් වුණා. දැන් වෙන්නේ 102ට. ඊළඟට ලංකා නවලෝක හොස්පිටල් 11 ට්‍රේඩ් වෙද්දි දැන් වෙන්නේ 5:30ට. සිලෝන් හොස්පිටල් 129 කලින් 190ට තිබ්බා. සිංහ එක 260 කලින් 320ට තිබ්බා. ඒකෙන් මම පොඩ්ඩක් හයිලයිට් කරනම් මෙන්න මෙයාගේ තමයි ප්‍රයිස් එක අනිත් අයට සාපේක්ෂව වැඩි වෙලා තියෙන. ලංකා හොස්පිටල් කෝපරේෂන් එකේ තමයි ඒගොල්ලන්ගේ තමයි ප්‍රයිස් එක අප් වෙලා තියෙන්නේ අනිත් අය ඔක්කොගෙම. ආසිරි සර්ජිකල් ගිය අවුරුද්දට වඩා ඩ්‍රොප් වෙලා තියෙනවා ඩ්‍රොප් වෙලා තියෙනවා ඩ්‍රොප් වෙලා තියෙනවා මේ ඔක්කොම අනිත් ටික ඩ්‍රොප් වෙලා තියෙනවා. හැබැයි මතක තියාගන්න මේ ඩ්‍රොප් වුණා කියලා කියන්නේ මේ මාකට් එකේ අදාළ කම්පැනි හොඳ නැහැ කියන එක නෙමෙයි. දැන් ආසිරි සර්ජිකල් කියත්තොත් එහෙම සෑහෙන ඕගොල්ලෝ දකින තැන්වල නගරවල අනිවාර්යයෙන්ම ලැබොරටරිස් දාගෙන ඒගොල්ලෝ ලොකු මේකක් යනවා. නමුත් මොනවා වුණත් අපි දන්නවා අපි මේ කතන්දරේ කියන්නේ ගිය අවුරුද්දේ ඔයගලන්ට මතක නා ඊ ASPI යගේ 14-18 කිට්ටු වෙලා 13,000 ගණන් වල තිබුණු කාලයක් තිබුණා. නමුත් අපි දැන් දන්නවා අවාසනාවට ලංකාවේ කොටස් වෙළඳ පොලේ ASPI එක වාර්තා වෙන්නේ කීයද කියලා. එතකොට මේ වාර්තා වෙන අගයත් එක්ක දැන් අපි සෙල්ලම් කරනකොට මේ කතන්දර සියල්ල වෙනස් වෙනවා. එතකොට 8,000 9,000 ඉඳලා සෙල්ලම් කරනවා වගේ නෙමේ 14,000 වගේ තිබුණු කාලවල ප්‍රයිස් එක ගොඩක් වැඩි. ඒකයි මේකෙදි මට පෙන්නන්න ඕනුනේ. ඉතින් අනිත් කාරණේ වැදගත්ම දෙයක් තියෙනවා. කල්පනා කරලා බලන්න මේ දැන් සිලෝන් හොස්පිටල් එක වගේ 190ට ට්‍රේඩ් වුණා. දැන් 129 හිතනවද? يعني මං හිතන්නේ يعني 190ට 180ට 170ට ගත්ත අයත් ඉන්නවනේ. එතකොට දැන් ඒගොල්ලන් ප්‍රයිස් එක මෙහෙම ඩ්‍රොප් වුණා කියලා අවුලක් ගන්න එපා, ලොස්ට් එකක් කියලා හිතන්න එපා. මොකද සමහර කම්පැනිස් වල මාකට් එක ෆුල් වෙද්දී ඩවුන් වෙද්දී ඒ කම්පැනිස් වල ප්‍රයිස් ඩවුන් වුණාට වැලියු එක ඩවුන් වෙන්නේ නැහෙනි. මම මේ උදාහරණයක් කිව්වේ මේ වලත් එහෙමයි. අදාලා සමාගම වල හරියට අපි ඐඩෙන්ටිෆයි කරලා හොඳ වැලියු එකක් තියෙන සමාගමක් මිලදී ගත්තොත් ප්‍රොෆිට් එකක් ලබන්න බැරි කමක් නැහැ. හැබැයි අර මිලදී ගන්න ආයෝජනය කරන්න හොඳ දැනුමක් සහ අත්දැකීම් වලින් එකතු කරගන්න එක තමයි වඩාත්ම වැදගත් වෙන්නේ. හරි. එහෙනම් මේ වීඩියෝ එක සම්බන්ධයෙන් ඔබේ අදහසක් දක්වන්නේ ඒ වගේම තව සෙක්ටර්ස් මොනවද ඕනි උගලන්ට මේ විදිහට කතා කරන්න කියලා සඳහන් කරන්න, වේග වැඩිද කියලා සඳහන් කරන්න. මොකද මේ වගේ එකක් ස්ලෝලි පැහැදිලි කරොත් මම හිතනවා විනාඩි 45ක පැයක වගේ වීඩියෝ එකක් වේවි කියලා. ඒ නිසායි මම මේකේ අදාළ දේවල් ටික පැහැදිලි කරේ. තේරුම් නැති මොනවා හරි තිබුණොත් පහලින් සඳහන් කරන්න, subscribe button එකත් click කරන්න අමතක කරන්න එපා. එහෙනම් අදට වීඩියෝ වැඩසටහනෙන් සමුගන්නවා. සීළු දෙනාටම හෙටත් හමු වෙනතුරු සීළු දෙනාටම ආයුබෝවන්.